දෙදහස් පහළව වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු කළු පැහැති ඩිපෙන්ඩ රථයකින් පැහැරගෙන ගොස් අවිතු ලෙස සිරකර තබා ගැනීම සහ පහර දීම ඇතුළු චෝදනා 18කට වර්ධකාරිය කිරුණු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් පසු කියදා බරපතල වැඩ සහිත වසර 3ක සිරදඬුවම් හා රුපියල් 360,000ක දඩයක්ද නියම කරනු ලැබුවා. එම දඩුවම්වලට එරෙහිව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කිරීමටද පසුව කටයුතු කළා. එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් තුරු තම සේවා දායිකාව ඇපමත උදාහරණ ලෙසිල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා. අදාළ ඇපෑල විභාග කිරීමට සැලකිය යුතු කාලයක් ගත විය හැකි නිසාත් තම සේවා දායිකාවට කුඩා දරුවන් 3 දෙනෙකු සිටින නිසාත් ඒවා සුවිශේෂී කරුණුසේ සලකා ඇයව ඇපමත උදාහරණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඒත් එම ඇප ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාගේ විරෝධය එල්ල වූ අතර එහිදී ඔහු සඳහන් කළේ අභියාචන අධිකරණය විසින් පෙත්සම් විභාගයේ කඩමින් සිදුවන හේයින් ඇප නියම කිරීමේදී ඒ සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි. කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. දේශපාලන ගැන කිසිදයක් දැනගන්න විදිහක් නැහැ. පත්‍ර කියවුවේ නැහැ, පත්‍ර නැහැ, ටීවී නැහැ, මුකුත් නැහැ, ෆෝන් නැහැ, මුකුත් නැහැ. ඉතින් ඒ නිසා කිසිම දෙයක් නැති නිසා එළියේ මොනාද උනේ කියලා දන්නේ නැහැ. දැන් තමයි ගිහින් බලන්න ඕනේ දැන් මේ දවස් 25 තුළ මොනාද වෙලා තියෙන්නේ කියලා. ජීවිතයේ සමහරක් දේවල් තියෙනවා පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා. හැබැයි සමහරක් ඒ පසුතැවිලි ජීවිතේට ඉස්සරහට ගමනට ලොකු අත්දැකීමක්. මේ සිරගෙදර යන්න වෙච්ච හේතුව කෙසේ වෙතත් අධිකරණයෙන් දීන්දුවක්නේ ඒ ලබාගත් අත්දැකීම මං හිතන්නේ නැහැ කෝටි ගානකට එවැනි අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.